नमो तस्स भगवतो रहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो रहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो रहतो सम्मा संबुद्धस्स තමදිනාටම තෙරුවන් සරණයි පිඟුතුනි අපි අද බලාපොරොත්තු වන්නේ අපේ ධර්ම සාකච්ඡාවේ දෙවන මාතෘකාව නිවන් මගේ දෙවන මාතෘකාව පටන් ගන්නයි ඊට පෙර ඔබ කාට හරි මෙතෙක් කතා කරපු ධර්ම මාතෘකාවල යම් ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා නම් එය අහලා දැනගන්න අවස්ථාවක් තියෙනවා විශේෂමනහරි විශේෂ වශයෙන් තව වැඩිපුර දැනගන්න ඕන නම් කියන්නේ ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන් එහෙම නැතිනම් අපි අපේ ධර්ම මාතෘකාවට එකතු වෙමු අද අපි ධර්ම සාකච්ඡාවේ කතා කරන්නේ සකෘදාගාමි නැත්නම් සිංහලෙන් කියන විදිහට සකදාගාමි මාර්ගයයි. එතකොට අපි මෙතෙක් කල් මේ පහුගිය සතිය දෙකක් පමණම සෝවාන් මාර්ගයේ කතා සාකච්ඡා කළා. එතෙන්දී අපි ඉගෙන ගත්තා බොහෝ දේවල් සෝවාන් මාර්ගයේ ගමන් කරලා ඵලයට පත් වීමට අවශ්‍ය කරන ධර්ම කාරණා මොනවද කියන එක. විශේෂ වශයෙන්ම අපි ඉගෙන ගත්තා යම් කිසි කෙනෙකුන් විසින් මේ ආර්ය ධර්මයේ හැසිරෙනකොට ඒ දස සංයෝජන ධර්මයන්ගේ ප්‍රධාන මුල්ම සංයෝජන ධර්ම තුන ප්‍රහීනකොට නිවැරදිව තුනුරුවන් සරණ ගිහිල්ලා ඒ වගේම පස්පව්වලි වැලකිලා ඒ වගේම අපාය මාර්ගයෙන් වැලකිලා යම් ලබන යම්කිසි විමුක්තියක් අවබෝධයක් වේ නම් ඒ අවබෝධය තමයි සුවන් මාර්ග ඵලය හැටියට අපි පැහැදිලි කරගත්තේ. ඒ වගේම අපි ඉගෙන ගත්තා මේ සුවන් මාර්ගය සමේ සෝවාන් ඵලය ලැබීම තුළින් ඒ හැම කෙනෙක්ම සංසාර ගමනේ දුකින් මිදෙන්න ඕන කරන මූලික අත්තිවාරම අඩිතාලම ඒ තුල තබන බව. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ නතේ භවං අට්ඨමං ආදියන්ති සෝවාන් බවට පත් වෙච්ච කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙකුන් නැවත සංසාර ගමනේ අටවෙනි උපතක් ලබන්නේ නැහැ කියන්නේ. අද අපි ඉගෙන ගන්නේ අපි බොහෝ දේ කතා කළා නමුත් ඒ කාරණා ටික මතක තියාගත යුතුයි. අද අපි කතා කරන්නේ සකදාගාමි මාර්ගය. මේ සකදාගාමි මාර්ගය කියන්නේ නිවන් මාගේ දෙවනි විශේෂිත සම්දිස්ථානයයි. එතකොට නිවන් මාගේ ගමන් කරනකොට ඒ සෝවාන් මාර්ග ඵලයට පත් වෙච්ච ආර්යයන් වහන්සේ සකදාගාමි ඵලයට පත්වීම සඳහා කරුණු දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කරුණු දෙක තමයි කාමරාග ව්‍යාපාද කියන මෙන්න මේ කාරණා දෙක සම්පූර්ණ වශයෙන් නොව යම්කිසි ප්‍රමාණයකට ඒ කියන්නේ 100ක් තියෙනවා නම් 100ෙන් 50ක් පමණ ප්‍රමාණයක් තනුක වශයෙන් කියලා කියන්නේ තුනී කරනවා තුනී බවට පත් කරනවා අධිකව තිබිච්ච කාමරාගයත් ව්‍යාපාදය කියන්නේ තරහ නැත්නම් අනුන් නැසීමේ චේතනාව
එතකොට මේ කාමරාග ව්‍යාපාද කියන සංයෝජන ධර්ම දෙක තුනී කරනවා. තුනී වුණාම ඔහුට සාමාන්‍ය පුජ්‍යලයකගේ ජීවිතයේ ඇතිවන ඒ තදබල කර්කශ ස්වභාවය නැති වෙලා බොහොම සාමකාමී බවට පත් වෙනවා. ඒත් ඒ සකෘදාගාමී බවට ඵලයට පත්වෙච්ච ආර්යයන් වහන්සේ තුළ තවමත් කාමරාග ව්‍යාපාද යම් ප්‍රමාණයකට ඉතුරු වෙලා තියෙනවා. අපි ඉදිරියට සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ ဒုတိය ඵල සූත්‍රයේදී දේශනා කරනවා, උන්වහන්සේ දේශනා කරලා තියෙනවා, චත්තාරෝ මේ වික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා සකදාගාමී ඵල සච්චිකිරියාය සංවත්තන්ති. මහණෙනි, මෙන්න මේ කරුණු හතර යමෙක් භාවිතා කරනවා නම්, නැවත නැවත වර්ධනය කරනවා නම්, ඒ සකෘදාගාමී මාර්ග නැත්නම් ඒ ඵලයට පත්වීම සඳහා හැකියාව ලැබෙන බව. මොනවාද ඒ කරුණු හතර? සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු පටිපත්ති. එතකොට අර මුලින් සෝවාන් මාර්ගඵලයේ ඒ අපි පැහැදිලි කරගත්තා වගේ මෙතනත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මේ සකෘදාගාමි ඵලයට පත් වෙන නම් ඵලෙම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, සප්පුරිස සංසේවෝ සත්පුරුෂ ආශ්‍රය අත්‍යවශ්‍යයි. සත්පුරුෂ ආශ්‍රය තුලින් ලැබෙන්නේ මොනවද අපිට? සත්පුරුෂ ආශ්‍රය නිසා ජීවිතේ බොහෝ දේවල් අපිට ලැබෙනවා. එයින් ප්‍රධානම දෙයක් තමයි නිවැරදි මාර්ගය අපිට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා පිළිබඳව කරලා තියෙන දේශනාවල් බැලුවාම උන්වහන්සේ මේ කොයි තරම් මේ සත්පුරුෂ සේවනේ අගය කරාද කියන කාරණය අපිට පැහැදිලි වෙනවා. ඒ සත්පුරුෂ සේවනේ ඒ තරම්ම ඉහළයි, ඒ තරම්ම වටිනවා. ධම්මපදයේ ගාත කීපයකම තාමත් පැහැදිලිව දේශනා කරනවා මේ සත්පුරුෂයාකු ආශ්‍රය කිරීම නිසා නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දසින නිග්ගහය වාදින් මේදාවි තාදි සම්පණ්ඩිතම් වජේ තාදි සම්බජමානස සෙයෝ හෝතින පාපියෝ. සත් එබඳු සත්පුරුෂ පණ්ඩිත පුජ්‍යලයකු ඇසුරු කිරීම නිසා යමෙක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන කෙනාට හරියට අපි ඇසුරු කරන්න ඕනේ එබඳු අපේ වැරදි පෙන්නලා දෙන කෙනාව, අපේ අඩුපාඩු පෙන්නලා දෙන කෙනාව හරියට නිදානයක් පෙන්වන කෙනෙක් හැටියට සලකන්න කියනවා. නිදීනං පවත්තාරං යං පස්සේ වජ්ජ දසින. අපේ අඩුපාඩු දැකලා, අපේ වැරද්ද දැකලා අපිට හොඳ නරක කියා දෙනවා නම් මේ දේ කරන්න එපා, මේ දේ අත්හරින්න, මේ කිරීම තුළින් ඔබ අපායගාමි වෙනවා, ඔබ දුකටපත් වෙනවා, ඔබ අසරණ වෙනවා, මේ මාර්ගයේ තුල යාම නිසා ඔබ සුවපත් වෙනවා, ස්වර්ගගාමි වෙනවා, මේ ආදී වශයෙන් යමෙක් ප්‍රකාශ කළා හොඳ නරක අපිට පෙන්නලා දීලා යහපත් මගට ගන්නවා නම් එයාට කියනවා පණ්ඩිතයෝ කියලා. එබඳු අයව අසුරු කිරීමෙන් තාදි සම්බජමාන සෙයෝ හොති, උසස්ම කෙනෙක් බවට පත්වන්න, පාපියෝ කවදා පෞකාරයෙන් බවට පත්වන්නේ. ඉතින් මම එකම පුංචි උදාහරණයක් කිව්වේ ඔය වගේ බුදුහාමුදුරුව මේ සත්පුරුෂ සේවනය පිළිබඳව බොහෝ දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. එනිසා අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ නිරන්තරයෙන් සිහිපත් කරන්න ඕන දෙයක් තමයි මගේ මේ ගමනේ, මේ සංසාර ගමනේ මවිසින් යම් ලාභයක් ලබනවා නම් මේ ජීවිතේ ඒ ලාභයක් හැටියට සත්පුරුෂයේ ආශ්‍රය මට උසස් ලාභයක් හැටියට නිරන්තරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ කටයුතු කරන්න ඕනේ.
අපි හිතනවා හුඟක් කියලාට දැන් බලන්න අපි ගාත කියලා වැඳලා අවසානයේ අපි කියනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. හොඳයි. දැන් අපි නිතර පුංචි කාලේ ඉඳන්ම කියවන ගාතාවන්නේ. දැන් කාටද කියන්න පුළුවන් මේ ගාතාවේ තේරුම? කාටරි මතකයක් තියනවාද නිතර නිතර කියන ගාතාව නිසා ඇහුවේ මෙහි තේරුම කාටද කියන්න පුළුවන්? කවුරු හරි ඉන්නවද එහෙම දන්න කෙනෙක්? වැරදුනොත් මං කියලා දෙන්න උදව් කරන්න. ආමඳුනේ මං හිතන්නේ මේ පුණ්‍ය කර්මයෙන් මට බාලවන් ආශ්‍රය කරන්න ලැබේවා, පඬිතය ආශ්‍රය කරන්න ලැබේවා. බොහෝ හොඳයි. දැන් මාමේ කියලා කිව්වේ ඒකද? සමහර ලොකුට කියන වෙන අර්ථය. හොඳයි. ඒක තමයි මේ තේරුම. එතකොට ඉමිනා පුඤ්ඤ කම්මේන මා විසින් මේ සිදු කරපු පින්කමේ හේතුවෙන් මාමේ බාල සමාගමෝ මට මා කියලා කියන්නේ මේ නිෂේධයක්, නිෂේධාර්ථය. එතකොට මේ නැත කියන නැත එපා එපා කියන අර්ථය මා මා කියලා කියන්නේ න කියන වචනේ හා සමානමයි පාලියේ. එතකොට මා කියලා කියන්නේ මට එහෙම ලැබෙන්නේ එපා, මට එහෙම නොවේවා. එතකොට බාල සමාගම මා මට අසත්පුරුෂ දුර්ජනයින්ගේ ඇසුරක් නොලැබේවා. මා කියන වචනින් කියලා කියන්නේ ඒකයි. මා මේ මේ කියන්නේ මට. එතකොට බාල සමාගම මට අසත්පුරුෂයන්ගේ ඇසුරක් ලැබෙන්නේ එපා. සතං සමාගම හෝතු උතුම් සත්පුරුෂ බුද්ධ ආදී උතුමන්ගේ ඇසුර ලැබේවා. යාව නිබ්බානපද නිවන් දකින්නතුරු මට උසස් බුද්ධ ආදී උතුමන්ගේ ඇසුර ලැබේවා, සත්පුරුෂයන්ගේ ඇසුරම ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනේ ඉතාම හොඳයි. හැබැයි පතනවා වගේම අපි ක්‍රියාත්මක කරන්නත් ඕනේ. අපි බොහෝ වෙලාවට හිතනවා දැන් මේ ප්‍රාර්ථනය විතරක් අපිට තේරුම කරගන්න පුළුවන් කියලා. ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරන ගමන්ම අප ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ක්‍රියාත්මකතාවය තුළ තමයි අපිට යථාර්ථය දකින්න හම්බෙන්නේ, ප්‍රතිඵල ලැබෙන්නේ. එනිසා හැම කෙනෙක්ම ජීවිතයේ ඔබ යම් උසස් උතුම් ප්‍රාර්ථනයක් කරනවා නම් ඒ සත්පුරුෂ ප්‍රාර්ථනය සඳහා ඔබ ක්‍රියාත්මක වෙන්න. ඒකට සංස්කෘතයේ තියෙන ශ්ලෝකයක්, මේක ධර්මයට අදාළ නැති වුණාට මේ අවස්ථාවට අදාළයි. උද්‍යෝගිනං පුරිස සිංහ මුපයිති ලක්ෂ්මී. එතකොට උද්‍යෝගිමත් පුරුෂයා ළඟටලු මේ සියලු යසයිසුරු ලැබෙන්නේ. ඒ වගේම එයින් එතනින් කියන්නේ උත්සාහවත්ව වැඩ කරන කෙනා. අනිත් ශ්ලෝකයක සඳහන් වෙනවා සිංහේ හිතාගෙන ඉන්නවලු දැන් මේ මම කට අරගෙන නිදාගෙන හිටියාන් පස්සේ මගේ කටට ඇවිල්ලා මෝ පණින්න ඕනේ කියලා. ඔව් කට අරගෙන ඉන්නවලු කවදාවත් වෙන්නේ නැහැලු. එතකොට එින් කියනවා නහි සුප්තස්ය සිංහස්ය ප්‍රවිශාන්ති මුකේ මෘග. නිදාගෙන ඉන්න මෝව සිංහ කට අරගෙන නිදාගෙන ඉන්න මේ මෝව සිංහයාටගේ කටට ඇවිල්ලා මෝව පනින්නේ නැහැලු. ඒ වගේ ඔබ උත්සාහයෙන් උද්‍යෝගයෙන් යුක්තව ඔබ වැඩ කරන්න ඕනේ. කවුරු හරි හිතනවා නම් මේ මගේ දෛවය අනුව මගේ කර්මය අනුවම ඇවිල්ලා තීරුම ලැබෙනවා කියලා, එහෙම වෙන්නේ නැහැ. ඔබ උත්සාහයෙන් වැඩ කරනකොට තමයි කර්මයත් ක්‍රියාත්මක වෙලා හැමදේම යහපත් ලැබෙන්නේ. හැබැයි ඔබ කළ යුත්තේම අවබෝධයෙන්මයි. ඒක ධර්මයේ අවබෝධයෙන් ඔබ කටයුතු කරනකොට, ඔබ අසුරු කරනකොට, ඔබේ අසුරේදී ඔබ පරිස්සම් වෙන්න ඕන. ඔබ සත්පුරුෂයව තෝරගන්න කොට ඔබ තෝරගත යුතු ක්‍රම කිහිපයක් තියෙනවා.
කාටද මතක තියෙන්නේ සත්පුරුෂයෙක් ඇසුරුවට නැත්නම් බාලයෙක් කියලා අවබෝධ කරගන්න කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන කාටද මතක තියෙන්නේ? ප්‍රධාන කරුණු තුන. මම හිතනවා මම ධර්ම සාකච්ඡා යම් අවස්ථාවන් වලදී පැහැදිලි කරලා තියෙනවා කාටද එහෙම මතකයක් තියෙන්නේ මේ අසත්පුරුෂයෙක්ද මෙයා බාලයෙක්ද කියලා අපි තේරුම් ගන්න ඒ ප්‍රධාන කරුණු තුන මොනවද කියලා. බාල පඬිත් ලක්කන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බාල ලක්ෂණ තුන. තීනිමානි භික්කවේ බාලස්ස බාල ලක්කනානි කතමානි තීනි. මහණෙනි බාලයෙක්ගේ ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන මොනවද? කාට හරි මතකයක් තියෙනවද? බාලෝ භික්ඛවේ දුච්චින්ති චින්තීච හෝති දුබ්භාසිත භාසී දුක්ඛත කම්මකාරේ. මහණෙනි බාලයා විසින් දුච්චින්ති චින්තීච හෝති යමක් හිතනවා නම් හිතන හැම දෙයක්ම නරක දෙයක්. නරක සිතුවිල්ල. දුබ්භාසිත භාසී යමක් කතා කරනවා නම් ඒ කතා කරන හැම දෙයක්ම නරක වචන. දුබ්භාසිත. දුක්ඛත කම්මකාරී යමක් ක්‍රියාත්මක කළොත් ඒ ක්‍රියාත්මක කරන හැම දෙයක්ම නරක දෙයක්, නරක වැඩ. එනිසා බාලයා විසින් දස අකුසල් සිදු කරනු ලබනවා. ඒ සිත කය වචනය මුල් කරගෙන. එනිසා ඔබ බාලයෙක් හඳුනා ගැනීමේදී ඔහුගේ මේ කියන භාෂිතයෙන්ද ඔහු සිතන ආකාරයෙන්ද ඒ වගේම ක්‍රියාත්මක කරන ආකාරයෙන්ද අවබෝධ කරගෙන දැනගෙන ඔබ ඔහුගෙන් මිදිය යුතුයි. මොනම හේතුවක් නිසාවත් මේ මට මෙයාගෙන් ප්‍රයෝජනයක් ලැබේවි මොනවා හරි බාහිර මේ මිල මුදල් හරි වෙන දෙයකින් හරි එහෙම නැත්නම් මට වෙන වැඩක් කරගන්නීමට උදව් ගන්න පුළුවන් වෙයි එහෙම කියලා ඔබ එහෙම බලාපොරොත්තු ඇතුව එබඳු අසත්පුරුෂ බාලයන් ඇසුරු කළෝතින් පාපයට නියලුණු ඔබට අවාසනාවන්ත බවමයි අත්වන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන හොඳ උපමාවක් ධර්මයේ. ඒ තමයි ඌති මච්ඡං කුසග්ගේන යෝ නරෝ උපනයති කුසාති පූති වායන්ති ඒවං බාලූපසේවනේ. හරිම හොඳ උදාහරණයක්. ඒකෙන් පැහැදිලි කරන්නේ යමේ කුසතන කොලයකින් කුණු වෙච්ච මාළුවෙක් අල්ලලා අරගත්තොත් මොකද වෙන්නේ? අර අල්ල ගන්න දෙයත් ඒ කුණු ගඳටම පත් වෙනවා. ඒ තින හොඳ ස්වභාවය නැති වෙලා යනවා. කුසාති පූති වායන්ති ගඳ ගැසීමටමයි පත් වෙන්නේ. ඒවම් බාලූප සේවනේ අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙනුත් වෙන්නේ ඒකමයි. එනිසා ඔබ නිරන්තරයෙන් ඔබේ ජීවිතය සූපච්චර ගණනක් සත්පුරුෂ ආශ්‍රය නිරන්තරයෙන් ඇතිගෙන මම මේ ගැන වැඩිපුරම ප්‍රකාශ කළේ අපි මේ ගැන හුඟා දැනගන්න. අපි හුඟා කියලා වචනයට විතරයිනේ මේක භාවිතා කරන්නේ. ආ සත්පුරුෂ ආශ්‍රය බොහොම හොඳයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා කියන එක විතරයි දන්නේ. ඒසා නිරන්තරයෙන් ඔබේ බව දැනගෙන ඔබේ ජීවිත සූපච්චර ගන්න නැන්න නිවන් මඟ හෙළි කරගන්න උත්සාහ ගන්න. එය ඉතාම වැදගත්. දෙවෙනි කාරණේ තමයි සද්දම්ම සවණං. නෑ එතකොට සෝවාන් මාර්ගයටත් ඒක හේතු වෙනවා. ඒ වගේම තමයි සකදාගාමි මාර්ගයටත් සද්ධර්ම ශ්‍රවණය හේතු වෙනවා. නිසා ඔබ නිරතුරුව ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ඒ ධර්ම ශ්‍රවණය කළ යුත්තේම සත්පුරුෂයෙන්ගෙන්මයි. සත්පුරුෂයෙන්ගෙන් ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ යමෙක් උතුම් උසස් අදහසක පිහිටලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ගිජු නොවි අන් අයගේ යහපත පිණිස අන් අය සූපත් කිරීම පිණිස දුකින් මුදවා ගැනීම පිණිස යහපත් මාර්ගයට ගැනීම පිණිස මේ ආදී වශයෙන්
ඒ උසස් සිතිවිලි ඇතුව යමෙක් ලෝකයාට ධර්මයෙන් අනුශාසනා කරනවා නම් ඔබ ඒ ධර්මය ශ්‍රවණය කළ යුතුයි. එසේ ශ්‍රවණය කරලා ඔබ ඒ උතුම් නිවන් මඟ දුකින් මිදීමේ මාර්ගය ඔබ අවබෝධ කරගන්න. ඒ කියන්නේ මංගල සූත්‍රයේ දේශනා කළේ කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං. සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනේ. සුදුසු කාලේ කාලේන ධම්ම සාකච්ඡා, සුදුසු කාලේ ධර්ම සාකච්ඡා කරන්න මංගල කරන. එහෙමනම් ඔබේ නිවන් මගට හේතු වෙනවා ඔබ ධර්ම ශ්‍රවණය කරනකොට. එතකොට මම දැන් මීට පෙර පැහැදිලි කරලා තියෙන නිසාම, මේ කියන්නේ මේ කතාවෙත් පෙර බොහෝ ඉස්සර මේ ධර්ම ශ්‍රවණි ආනිසංස කීපයක් මම පැහැදිලි කරලා තියෙන බොහෝ අවස්ථාවල. කවුද කාටද මතක ආනිසංස කීයක් තියෙනවද කියලා ධර්ම ශ්‍රවණය කිරීමේ ලැබෙන සාමාන්‍ය ආනිසංස? සාමාන්‍ය කියලා කියන්නේ ඒවා තම උසස්ම ආනිසංස. එබඳු ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙනා වූ ආනිසංස කීයක් තියෙනවද? කද හැමදේනම නිහඬ වෙලා ධර්ම ශ්‍රවණී ආනිසංස කීයක් තියෙනවද? එහෙම අදහසක් නැහැ. එහෙනම් අදවත් මතක තියාගන්න, මම දන්නේ මතක හිටීද කියලා අඩුමහල් ලියලවත් තියාගන්න. පංචිමානි භික්ඛවේ ධම්මස්සවණේ ආනිසංසාදේ සිස්සාමේ. මහණෙනි, ධර්මස්සවණේ කිරීම තුළින්. හැබැයි හොඳ ධර්මස්සවණේ කියන්නේ මේ වෙනිකා මොකක් හරි වැඩක් කරන ගමන් මේ රේඩියෝ එකක් දාගෙන හරි කියන දයක් අහගෙන ඉඳලා අමතක කරන එක නෙවෙයි. මේ හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒ තමයි යෝනිසෝ මනසිකාරයෙන්මයි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, එළඹිච්ච සිහියෙන්. එතකොට තමයි ධර්මය අපිට පිහිටන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා, මහණෙනි යමෙක් එබඳු නිවැරදිව ධර්ම ශ්‍රවණය කළොතින් ඔහුට ආනිසංස පහ හෝ ඇයට ආනිසංස පහක් ලැබෙනවා. මොනවාද ආනිසංස පහ? අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨිං උජුං කරෝති චිත්තමස්ස පසීදති. අසුතං සුනාති, මීට පෙර අහපු නැති උසස් ධර්මයක් අහන්න ලැබෙනවා. එතකොට ඒක ප්‍රතිලාභය, කියන්නේ උසස් ලැබීම. අසුතං සුනාති. දෙවැනි කාරණය තමයි සුතං පරියෝදපේති, මීට පෙර අහපු දෙයක් නම් නැවත අහන්න ලැබෙන්නේ ඒකත් උසස් ලාභයක් වෙනවා. නැවත ඇසෙන්න ලැබීම උසස් දෙයක්. ඔබට ඔබේ ඒ අමතක වීම හෝ නැත්නම් ඔබේ දිහපත් දියුණුවට එය නැවත උපකාරී වෙනවා, පිහිට වෙනවා, දිහිපච්චර ගැනීම. කංකං විතරති, ඔබේ සිතේ යම් සැකයක් තිබුණා නම් ධර්මය පිළිබඳ යම් කාරණයක් පිළිබඳ යම් සැකයක් තිබුණා නම් ඒ නව ධර්මශ්‍රවණය කිරි නිවැරදි ධර්මශ්‍රවණය කිරීම තුළින් ඔබේ සැක දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක සැකය කියලා කියන්නේ විචිකිච්ඡාව කියන්නේ ඉතාම භයානක අකුසලයක්. ඔබට මේ විචිකිච්ඡාව අයිති වෙනවානේ පංච නීවරණ වලට. ඒ නිසා ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කා ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ පස්සේ. එතකොට මේ විචිකිච්ඡාව කියන එක තාමත් භයානක. ඒ නිසා ඔබට සැක තියෙනවා නම් ඒ සැක දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එදකට අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨිං උජුං කරෝති. හතරවෙනි කාර්යය තමයි ඔබේ නිවැරදි දැකීම ඇති කරගන්න පුළුවන්කම. නිවැරදි දැකීම කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටියට. ඔබට ධර්ම ශ්‍රවණය කළොත් නිවැරදිව ඔබට යහපත් දැකීම නැත්නම් සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්න. ඒ සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීමෙන් ඔබ
අපාය මාර්ගයෙන් මිදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බොහෝ තැන්වල, මහණෙනි මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ බහා භයානක බරපතල අකුසල ධර්මයක් හැටියට. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියට යම් කිසි කෙනෙක් ගොදුරු වුණා නම්, ඒ ගොදුරු වෙච්ච හැම කෙනෙකුටම ලැබෙන මිත්‍යා වැරදි දැකීම නිසා ඔහුට අපායගාමි නැත්නම් ඉබඳු දුක්කකට පත්වෙන්න සංසාර ගමන සිදු වෙනවා. එනිසා මිත්‍යා දෘෂ්ටියට වැටුණාම මිනිස්සු අකුසලයට යොමු වෙනවා. අකුසලයට කියලා කියන්නේ කුසල් වලින් දුර වෙනවා සම්පූර්ණයෙන්ම. කුසලයෙන් දුර වුණාම පස්සේ ඔහුට සසර සූපත් භාවය නැති වෙනවා. එනිසා ඔබ අප හැම කෙනෙක්ම උසස් යහපත් දැකීම නිරන්තරයෙන් ඇති කරගත යුතුමයි. ඊළඟට චිත්ත මස්ස පසීදති. චිත්ත පාරිශුද්ධත්වයට පැහැදිලි බවට පත් වෙනවා. එනිසා ඒ සිත පැහැදීම නම් ජීවිතයේ ලබන්නා වූ උසස්ම ලාභයක්. ඒ තමයි ඔබේ සිත යන්තරකට ප්‍රසන්න වුණේ, සතුටු වුණේ, ඒ සතුට, ඒ ප්‍රසන්න භාවය තුළින් ඔබට ලැබිය යුතු බොහෝ දේවල් ලබන්න පුළුවන් මේ ජීවිතේ සංසාර ගමන. සිත පිරිසුදු කරගත්තාන් පස්සේ සා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකයි, ඉද නන්දති පෙච්ච නන්දති. මේ ජීවිතයත් සතුට වෙනවලු, සසර ගමනත් සතුට වෙනවලු පින් කරන මිනිස්සු. ඒ පින් කරන්නේ මොකෙන්ද? ප්‍රසන්නේන මනස ධම්මපදයේ පළවෙනි ගාථාවෙන් පැහැදිලි කරනවා. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාව අනපාරින්. අප සිත පිරිසුදු වෙන ප්‍රසන්නේන මනස, එතකොට පැහැදිලි පිරිසුදු සිතින් අපි හොඳ දෙයක් කළොත් එහි ප්‍රතිඵලය අපට දුක පීඩාව නැතුව සංසාර ගමනේ මේ ජීවිතේ කටයුතු කරන්න ලැබෙනවා. එනිසා ඔබ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබට උසස් ආනිසංස පහක් ලැබෙනවා. ඒ සරල ආනිසංස. හැබැයි ඔබ නිවැරදිවම ජීවිතයේ යථාර්ථය තේරුම් ගතහොත් ඔබේ චිත්ත ප්‍රසාදය වැඩි කරගෙන ඔබට මේ අපේ සංසාර ගමනේ අපි දුකට පච්චරණ, වේදනාවට පච්චරණ, නැවත භවයට යොමු කරන මේ ලෝභ දේශ මෝහ දුරු කරගෙන ඔබට ඒ උතුම් ශාන්තිය ලබා ගැනීමටත් හේතු වෙනවා. එනිසා නිවැරදිව ධර්ම ශ්‍රවණය කරන්න ඔබ ඒ සෑම ධර්ම ශ්‍රවණය කරන සෑම මොහොතකම ඔබ බොහෝම පවිත්‍ර චේතනාවෙන්, ඒ වගේම නිරවුල් සිතින් යුක්තව කටයුතු කළ යුතුයි. මට තාම මතකයි පුංචි කාලේ ඉඳන් ඉස්සර අපිට තියුණේ අපේ යුගයේ තියුණේ මේ ගුවන් විදුලියක් පමණයි. හැමදාම ඉරිදට අපි ගෙදරයි අම්මලා තාත්තලා අපි හැමෝම එකතුල අපි පුංචි ළමයි අපි බණ හැව්වා. මම මහාන වෙනකනුත් බණ හැව්වා, බහන වෙලත් බණ හැව්වා. එහි ප්‍රතිඵලය තමයි මේ ධර්මයට යොමු කරෙව්වේ. එනිසා ඒ කාලේ අපිට තාම මට මතකයි බොහෝ ප්‍රසිද්ධ මේ ළඟදී අකුවත් වෙච්ච ඒ මහානායක හාමුදුරුව, කොටුගොඩ ධම්මාසනායක හාමුදුරුව, ඊට පස්සේ සද්ධාතිස්ස හාමුදුරුව, බොහොම ලස්සනට බණ කියපු හාමුදුරුව, ඉතින් උන්වහන්සේලාගෙන් හොඳ බණ ඇහුවා. ඒ එදා හිත මහා පුදුම විදියට සනසෙල්ලට සතුටපත් වුණා. ඊළඟ ඉරිදැනකම් බලාගෙන හිටිය බණහන්ද. ඉතින් ඒ හොඳ දේවල් සුදුසු විදියට අපිට අහන්න ලැබිච්ච නිසා අපි හැම කෙනෙක්ම ඒ වාසනාව අපේ ජීවිතේ උදා කරගන්න ඕනි. මේ සත්පුරුෂ ධර්මයේ කොච්චර ඇසුවත් කවදාවත් අපිට අවඩක් අහිතක් වෙන්නේ නැහැ.
අපිව හැම මොහොතකම සුවපත් කරන නිසා ධර්ම ශ්‍රවණය නිවැරදිව කරන්න ඒ තුලින් ඔබට සකලදාගාමි ඵලය ලංකර ගැනීමටත් ශක්තිය වාසනාව ලැබෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ මනසිකාරය එළඹුණු සිහියෙන් කටයුතු කිරීම ඒක ඉතාම වැදගත් දෙයක් අපි හැමෝම ජීවිතේ නිරන්තරයෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි යෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරන එක. එතකොට නිවන් මාගේ යන හැම කෙනෙක්ම යෝනිසෝ මනසිකාරයෙන් යා යුතුමයි. ඒ යෝනිසෝ මනසිකාරයෙන් නැත්නම් එළඹුණ සිහියෙන් කටයුතු කරන කෙනාට තමයි කුසල් අකුසල් පින් පව් තීර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැති වුණොත් ඒ හැම කෙනෙක්ම අසරණ වෙනවා. හේතුව සිහියෙන් තොර වීම නිසා. නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැදගත්ම තැනක් දීලා තියෙනවා සිහියට. එන සතර සතිපට්ඨාන දේශනායි සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ සම්පජානකාරී හෝති. සම්පජානකාරී කියලා කියන්නේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරයට එළඹිච්ච සිහියෙන් වැඩ කරන්න. නිසා ඔබත් මමත් අපි හැමෝම එළඹුණ සිහියෙන් වැඩ කළාම තමයි අකුසලයෙන් දුරු වෙන්න පුළුවන් වෙන්නේ. කුසල් අකුසල් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. එහෙම යෝනිසෝ මනසිකාරයෙන් පසුවන කෙනාට නිරන්තරයෙන් සිහි වෙනවා. අනේ මම අතීතයේ මෙබඳු වරදක් කරලා තියෙනවා. මෙබඳු පාපයක් කරලා තියෙනවා. මෙබඳු දෙයක් මම සිතලා තියෙනවා. ඒ අකුසල්, ඒ වැරදි, ඒ පාපී මා එය දුරු කළ යුතුයි. හේතුව මා යෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරනවා. ලෝතුරා බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව. ඒ නිසා මං ඒ පාපී ක්‍රියාවල නැවත එළෙන්නේ නැහැ. මං ඒ කටයුතු කරන්නේ නැහැ. මම සිතන්නේ නැහැ. මේ විදිහට ඔබ යෝනිසෝ මනසිකාරයෙන් සිටියොත් තමයි ඔබට වර්තමානයේත් අනාගතයේත් කටයුතු කරන්න ලැබෙන්නේ. ඒ නිසා ඒ එළඹුණ සිහියෙන් ඔබ කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න. ඔබ නිවන් මගට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධම්මානුධම්ම පටිපත්ති අපි හැම කෙනෙම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ නියලිය යුතුමයි. ධර්මානුධර්ම ප්‍රතිපත්ති ගිලිහෙච්ච ගමම වෙන්නේ අපිව අසරණ කරනවා. හේතුව අපිට පාරක් නැහැ, මාර්ගයක් නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනය පවතින්නේම මාර්ග ප්‍රතිපදාව තුළමයි. බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයත් ඒ වගේම නොමගත් දෙකම හොඳින් අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන අපි හැමෝටම ඒ උතුම් පිරිසුදු මාර්ගය දේශනා කළා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ නිවැරදිව අවබෝධ කරගතහොත් ඔබ ඒ අනුගමනය කළහොත් ඔබේ නිවන් මඟ පමණක් නොවේ මේ ජීවිතයත් සියලු ආකාරයෙන් සුවපත් කරනවා. එනිසා පින්වත් හැම කෙනෙක්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල නිරත වෙලා කටයුතු කළ යුතුමයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් මිදිච්ච හැම කෙනෙක්ම ඔහු හරියට රුවලක් නැතිව රුවලක් කැඩිලා සාගරේ පාවෙලා එහෙට මෙහෙට හුළඟට වැනිලා විනාශ වෙලා යන නැවක් වගේ බවට පත් වෙනවා. එනිසා අපි නිරන්තරයෙන්ම අපේ ප්‍රතිපත්තිය එතකොට හරි හැටියට අපි තබා ගත යුතුයි. ඒ ප්‍රතිපත්ති මාර්ගය අප ශක්තිමත් කරගත යුතුයි. එතකොට මේ පරිපූර්ණය සඳහා අප ඒ අඩිතාලම හැටියට ගන්න ප්‍රතිපත්ති මාර්ගය හැටියට ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැටියට ඒ තමයි සීලයේ පිහිටන්න ඕනේ. එතකොට යමෙක් ඒ නිවැරදි මාර්ගයේ පිහිටලා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කළහොත් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම මේ දුකින් මිදෙනවාමයි. ඒ දුකින් මිදීම අනිවාර්යමයි. හේතුව
ප්‍රතිපත්තිය තුළම තමයි නිවන පවතින්නේ. ප්‍රතිපත්තියෙන් තොරව කවදාවත් නිවනක් අපට සැනසෙල්ලක් සතුට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයේ අංගුත්තර නිකායේ සමන සූත්‍රයේ මෙන්න මෙහෙම කාරණයක් ඉද භික්ඛවේ භික්ඛු තින්නම් සංයෝජනානම් පරික්ඛය රාග දෝෂ මෝහ තනුත්තතා සකදාගාමි හෝති සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛසන්තං කරෝති අයම් භික්ඛවේ ဒුතියෝ සමනෝ. ඕන් හොඳම පැහැදිලි කිරීමක් සකෘදාගාමි මාර්ගය පිළිබඳ. මොකක්ද ඒක කියන්නේ? ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මෙහි යම් භික්ෂුවක් තින්නම් සංයෝජනානම් පරික්ඛය. එතකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි මේ සංයෝජන ධර්ම තුන ෂෙය කළා කියන්නේ නැති කරලා දාලා. එයින් උඩට පැමිණිලා. ඒ කියන්නේ පළවෙනි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් නැති කරලා දාලා. එතකොට සෝවාන් ඵලයට පත් වෙලා. ඊළඟට කියනවා පරික්ඛය රාග දෝෂ මෝහ තනුත්තතා. අන්න රාග දෝෂ මෝහ කියන මේ මෙන්න මේ කාරණය. මේ තනුත්තතා කියලා කියන්නේ අරතිවිච්ඡ ඊතාම තද භව නැති කරලා දානවා. නැත්නම් 100%ක් රාග දෝෂයන්ගෙන් ගැලිලා තිවිච්ච ඒ සිත සහැල්ලු බවට පත් කරනවා. පත් කළා සකදාගාමි හෝති සකෘදාගාම බවට පත් වෙනවා. සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛසන්තං කරෝති. නැවත වතාවක් අන්න සකෘදාගාමි කියලා කියන්නේ ඒකනේ. නැවත වතාවක් මේ ලෝකෙට පැමිණෙනවා මේ ජීවිතයේ නිවන් දැක්කේ නැතොත්. කියන්නේ රහත් බවට පත් නොවුවත් අනිවාර්යයෙන්ම නැවත වතාවක් මරණයෙන් පසු මේ ලෝකයේ මිනිස්සෙක් හැටියට උපත ලැබනවාමයි. ඒක තමයි කියන්නේ සකුත් ආගාමි. නැවත වාරයක් පැමිණෙනා හින්ද තමයි සකදාගාමි කියලා කියන්නේ. නැවත වතාවක් මේ ලෝකෙට පැමිණෙන කෙනා. එහෙම ඇවිල්ලා දුක්ඛසන්තං කරෝති දුක්ඛ සම්පූර්ණයෙන් නැති කළා කියන්නේ ඉවනට පත් වෙනවා. පත් වෙලා අයං භික්ඛවේ ဒුතියෝ සමනෝ. අන්න යාට තමයි මේ සම්බුද්ධ ශාසනයේ දෙවනි ශ්‍රමණය කියලා කියන්නේ. ඒ කියන්නේ දෙවනි ශ්‍රාවකයා. පළවෙනි ශ්‍රාවකයා සෝවාන් ශ්‍රාවකයා, දෙවනි ශ්‍රාවකයා සකදාගාමි ශ්‍රාවකයා. එහෙනම් අපිට එයින් පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා අර තීවිච්ච දරදඬු ගතිය සම්පූර්ණ දුරු වෙනවා. දුරු වෙලා බොහෝම සැහැල්ලු බවට පත් වෙනවා මේ තීවිච්ච කෙලස් ක්ලේශ ධර්මය. නැති වෙලා ඊළඟට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සෝපාදිශේෂ සූත්‍රයේ පැහැදිලි කරනවා උනච පරං සාරිපුත්ත ඉදේකච්චෝ පුග්ගලෝ සීලේ පරිපූර්ණකාරී හෝති. සාරිපුත්‍රයනි නැවත වතාවක් මම පැහැදිලි කරනවා නම් ඉදේකච්චෝ පුග්ගලෝ මෙහි එක පුජ්‍යලේ සමහර පුජ්‍යලයෝ ගේක් සීලේසු පරිපූර්ණකාරී හෝති. එතකොට සීලෙන් පරිපූර්ණ බවට පත් වෙලා කියන්නේ සීලෙන් සම්පූර්ණ බවට පත් වෙලා. ඒ වගේම සමාධිස්මින් මත්තසෝකාරි. මේ සමාධිය කියන එක ඉතාම වැදගත් අවශ්‍යතාවයක් තියෙනවා මේ අපේ ජීවිතයේදී. මොකද හේතුව අපි විටිස්සල්ලත් මේ පැහැදිලි කරගත්තා මේ සමාධි බව කියන එක ඉතාම අවශ්‍යතාවයක් තියෙන දෙයක්. සිත සමාධියටපත් වෙනවා කියන්නේ සමාධියටපත් වුණාම පස්සේ ඒතර විසිරෙන්නේ නැහැ. විසිරෙච්ච නැති සිතේට තමයි ධර්මිය අවබෝධ වෙන්නේ.
විසිරිච්ච සිතක් අර අභිධර්මයේ පැහැදිලි කරනවා විසිරිච්ච සිතක් හරියට අලු ගොඩකට ගලකින් ගැහුවා වගේලු. ඒ හැම තැනම විසිරිලා යනවා. ඒ වගේ සමාධියට පත්වෙච්ච මානසික ස්වභාවයට තමයි යථාර්ථය ධර්මය සත්‍ය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පඤ්ඤාය මත්ත සෝකාරී සෝතින්නම්. ඒ වගේම ප්‍රඥාවෙනුත් යුක්ත වෙන්න ඕනේ. සමාධිය පමණක් නෙවේ ප්‍රඥාවෙනුත් යුක්ත වෙන්න ඕනේ. යුක්ත වෙලා මොකද වෙන්න ඕනේ? සෝතින්නම් සංයෝජනානම් පරික්කය. තින්නම් සංයෝජන කියලා කියන්නේ ප්‍රධාන සංයෝජන ධර්මය තුන දුරු වෙලා උඩට ඇවිල්ලා රාග දෝෂ මෝහානං තනුත්තතා. රාග දෝෂ මෝහයන් සැහැල්ලු බවට පච්චරගෙන සකදාගාමි හෝති සකුර්දාගාමි වෙලා සකිදේව ඉමං ලෝකං ආගන්තා දුක්ඛස්සන්තං කරෝති අයං සාරිපුත්ත චට්ටෝ පුද්ගලෝ සෝපාදිසේසෝ කාලං කුරුමානෝ පරිමුත්තෝ නිරය. එතකොට එයින් පැහැදිලි වෙනවා මොකද්ද? රාග දෝෂ මේස මේ தත්ත්වයට පත් වෙනකොට රාග දෝෂ මෝහ බොහෝම සැහැල්ලු බවට පත් වෙනවා. තද බව නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා එහෙම වෙලා මොකද වෙන්නේ? එබඳු කෙනා මිය ගියොත් නිවන් නොදක නැවත වාරයල් මේ ලෝකයට පැමිණලා ඔහු ඒ රහත් බවට පත් වෙනවා කියන කාරණය කියන්නේ. එතකොට මේ ධර්මතාවය අවබෝධ කරගන්න පුජ්‍යලයක් ඉන්නවා නම් මේ ලෝකයේ, ඒ පුජ්‍යලයාව අපි දැන් ප්‍රශ්නයක් තියෙනවා, අපි කොහොමද තේරුම් ගන්න කියන එක. දැන් බලන්නකෝ, දැන් මේ මෙතන කොතනවත් කියලා නැහැනේ මේ මේ කියන මාර්ගඵලයන්ට පත්වෙච්ච කෙනෙක් මේ ප්‍රාත්‍යහාර්ය පාලා නැත්නම් විශේෂ මොනහරි විශේෂ දේවල් පෙන්නලා එහෙම කරනවා කියලා. අප ඉබඳු පුජ්‍යලෙන් අපි තීරුම් ගන්නවා නම් ඒ තීරුම් ගන්න හැකි එකම ක්‍රමය අපිට තියෙන. ඒ තමයි ඉබඳු උසස් තත්ත්වයේ ඉන්න කෙනෙක් ඔහුගේ අර ක්‍රියාකලාප හැසිරීම හිතන්නේ කොහොමද, කියන්නේ කොහොමද, ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණයන් අනුව තමයි අප විසින් තීරුම්. නැතුව අපිට කාටවත් කියන්න බෑ. කෙනෙක් දැකලා දැන් කවුරු හරි කතා නොකර බොහෝම බිම බලාගෙන වචනයක් දෙකක් පිළිතුරු දීලා ඉන්නවා නම් ඒකට කියන මෝන වෘතේ කියලා කියන්නේ අඩුවෙන් කතා කරන එක. ඒතකොට බුදුරජාණන් වහන්සේ එබඳු ධර්මයක් දේශනා කළා නෑ, ඒව අගය කරලා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබ යහ කතා කළේ දේ, ඒ කියන්නේ කතා කළ යුතුයි, හැබැයි ධර්මයේ යහපත් දේ පමණයි. අනවශ්‍ය දේවල් කතා කරන බුදුහාරුහෙම අපිට උගන්වලා නැහැනේ. ඒ නිසා බුදුහාරු දේශනා මොනනේන මුනි හෝති, මේ කතා නොකර හිටිය කියලා භික්ෂුවක් නැන මුනිවරයෙක් වෙන්නේ නැහැ ලකෝවා. ඒ නිසා අප කෙනෙක්ව අඳුරාගත යුත්තේ ඒ පුජ්‍යලයාගේ චර්යාව තුළින්, ක්‍රියාකලාපය තුළින්. එතකොට යමෙක් නිහඬ බව රකින්නවා නම් කතා නොකර එතන කියන්නේ නැහැ ඔහු මේ මාර්ගඵල ලබලා කියලා. සමහර වෙලාවට අපි මුලින් කතා කළා වගේ රහතන් වහන්සේලා තුලත් සසර පුරුදු තිවිච්ච ඇති වුණා. දැන් අර අපි කීප කතාවක් සාකච්ඡා කළේ සමහර රහතන් වහන්සේලාට සසර පුරුදු වුණා. උන්වහන්සේලා එක රහතන් වහන්සේගේ මිනේ අනිත්‍යයට වාසලය කියලා ආමන්ත්‍රණය කළා. ඒ වගේ ඒ සසර පුරුදු එතෙන් උන්වහන්සේගේ රහත් බව කියන්නේ එකක්. නමුත් අර සංසාරයෙන් ආපු යම් ගතියක් පුරුද්දක් තුනම ඒක තව එක. හැබැයි බුදුහාමන්ට එහෙම තෝරන්නේ නැහැ. නමුත් අපි පුජ්‍යලයේ යහපත් සීලාදී ගුණධර්මයන්ගේ පැවැත්ම අනුව තමයි තීරණය කරන්න ඕනේ මෙයා කෙඹදු කෙනෙක්ද කියලා. නිසා සකෘදාගාමි මාර්ග ඵලයට පත් වෙන ආර්යයන් වහන්සේ අර මුලින් කියපු සංයෝජන ධර්ම තුන නැති කරලා දෙවන, ඒ කියන්නේ පස් හතරවන පස්වන සංයෝජන ධර්මයන්ගේ
ඉතාම කියන්නේ තදවති විච්ච ඒ ක්ලේශ ධර්ම දෙක බොහෝම තනුක බවට නැත්නම් සැහැල්ලු බවට පත් කරනවා කියන්නේ 100ක් තීච්චනා නම් 100ෙන් 50ක් දුරු කරලා. එතකොට තාම පවතිනවා. ඒ ඒ පවතිනවා කියන්නේ එබඳු කෙනා තුලත් කෙලෙස් සහිත ජීවිත ගත කරන්න පුළුවන්. කෙලෙස් සහිත කියන්නේ අන් අය වගේ පෘථග්ජනය වගේ නෙවෙයි යම් ප්‍රමාණයක ක්ලේශ ය පවත්නා දේශය නැන තරහා පවත්නා ජීවිත ගත කරන්න. හැබැයි ඔහුන් අතින් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට වැරදි දෙය දැක්කහම එහෙට තරහ යන්න පුළුවන්. තරහ ගිහලා සමහරට තරහ යනවා කියලා කියන්නේ තරහ වෙද්දී මේ කියන්න පුළුවන් මේ සම්පූර්ණ මේ වැරදි එක කරන්න එපා කියලා සැරෙන් කියන්න පුළුවන්. එතනින් කියන්නේ නැහැ. ඉතින් එයා මේ අන් අය නැසීමේ චේතනාවත් තුනේ කියලා. එබඳු දේවල්. ඒ නිසා එය තීරුම් ගන්න හොඳට. මොකද මේ කාමරාග ව්‍යාපාද කිව්වහම පස්සේ ඔය අය අතින් කිසිම හේතුවක් නිසා කාම මිත්‍යාචාරය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අකුසල ධර්මයන් සම්පූර්ණ දුරු කළානේ. පළවෙනි මාර්ගඵලය ලැබනකොටම ඒව දුරු වෙලා මේ පස්පව් වලින් සම්පූර්ණ ඈත් වෙලා. ඒ නිසා කාමේ සුමිච්ඡාචාරයේ ශික්ෂාපදය කොහොමටත් කැඩෙන්නේ නැහැ. ඒ නිසා කාමය යනු යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වශයෙන් අපි ගන්නා වූ මේ ඉඳුරංගෙන් ගන්නා දේවල්නේ. ඒ නිසා ඉතින් යම් යම් ප්‍රමාණය සුළු ඇලීම් තියෙන්න පුළුවන්. හැබැයි එයින් කියන්නේ ඔහු තදින් ඇලිලා කිසිම වෙලාවක අකුසල් සහගත දෙයක් කරනවා කියන එක. නිසා අන්න එහෙම තමයි අපි තීරුම් ගත යුත්තේ. එසේ තීරුම් අරගෙන මේ මාර්ගය අප නිවැරදිවම අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධයෙන් තොර වුණාම පස්සේ තමයි අපි අසරණ වෙන්නේ. දැන් මේ වෙලාවේදී කාට හරි ඒ ගැන මොන හරි අපහැදිලි තැනක් තියෙනවද? මේ අපේ සාකච්ඡා කරපු දෙවැනි මාර්ගයේ ඔබට කාට හරි අපහැදිලි නොතේරෙන තැනක් තියෙනවා නම් සකිදේව ඉමං ලෝකං ආගන්තුවා කියලා කියන්නේ. ඒ කියන්නේ නැවත වතාව මේ ලෝකයට පැමිණෙනවා. ඒ කියන්නේ සකෘදාගාමි කියලා කියන්නේ වෙන ලෝකයකට නෙවෙයි මේ ලෝකෙටම මනුෂ්‍ය ලෝකෙටම එනවා නැවත වතාව. අනාගාමි වෙනකොට න ආගමි කියන්නේ නැවත පැමිණෙන්නේ නැහැ. එයා එබඳු කෙනා සුද්ධාවාස බ්‍රහ්මලෝකවල පහළ වෙලා එහිදී ඒ වැඩි යුතු පිරි යුතු ඒ විදර්ශනාව වඩලා එහිදී රහත්තුල පිරිනවම් පානවා. ඒක තමයි ස්වභාවය. එතකොට සකදාගාමි ආර්යයන් වහන්සේ මේ ජීවිතයේ පරිපූර්ණ කළ යුතු යමක් වේනම් ඒව පරිපූර්ණය කළා මේ ජීවිතෙන් සමුගත්තහම ඒ මරණයෙන් පසු නැවත වතාවක් මේ ලෝකයට පැමිණිලා මේ ලෝකයේදී ඒ රහත් බවට පත්වීම හෝ එහෙම නොලවීමක් වුවහොත් අනාගාමී බවට පත් වෙන්නේ. අනාගාමී බවට පත් වෙලා එතනින් මරණයට පත් වුණොත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල තමයි පහළ වෙන්නේ. එතනින් පසු නැවත මනුෂ්‍ය ලෝකයේත් එක්ක සම්බන්ධතා සම්පූර්ණ අත්හරිනවා. නැවත පැමිණීමක් නැහැ. අදත් එබඳු රහත් කියන්නේ නොවුණු අනාගාමි උත්තමයෝ ඒ සුද්ධාවාසවල ජීවත් වෙනවා. ඒ වගේම සකදාගාමි සෝවාන් ආදී ආර්ය උත්තමයෝ තුසිත දිව්‍ය ලෝකේ චාතු මහරාජික ආදී දිව්‍ය ලෝකවල වාසය කරනවා. ඉතින් ඒක ධර්මයේ පැහැදිලිවම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අපිට ඉදිරි කතාවල් දීව හම්බ වෙයි ගොඩාක්. බුදුහාඳුරන් හම්බ වෙන්න මුණ ගැහෙන්න ආපු සමහර දෙවිවරු පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. සක්‍ර දෙවියෝ පවා සෝවාන් බවට පත් වෙච්ච කෙනෙක්.
නිසා එබඳු දේව දැන් ඔය අනේ පිඩිසිටුතුමා අනේ අනාථ පිඩිසිටුතුමා ඒ වගේ බිම්බිසාර රජුරු එයත් සෝවාන් බවට පත් වෙලා හරීම බොහොම වැදගත් හොඳ සූත්‍රයක් තියෙනවා මේ අනාථ පිඩිසිටුතුමාගේ මේ මරණයෙන් පස්සේ බුදුහාම එයා උපදීලා බුදුරජාණන් වහන්සේ වෙලා හමු වෙච්ච කතාව පිළිබඳව මේ ඉතින් එබඳු ධර්මයන් සඳහන් වෙනවා ඒ නිසා අප ඒ ධර්මයන් නිවැරදිව තේරුම් අරගෙන නිවැරදිව අවබෝධ කරගෙන මේ මාර්ගයේ අප නිවැරදිව යා යුතුයි අපිට ඒ නිවැරදිව යන්න නම් නිවැරදි මාර්ගෝපදේශයත්ය තියෙන එක තමයි සත්පුරුෂ ආශ්‍රය කියන්නේ සත්පුරුෂ සේවනය කියන්නේ ඒ සත්පුරුෂ සේවනය නිරන්තරයෙන්ම ඔබ ලංකර ගත යුතුයි ඔබේ ජීවිතයේ ඉතාම ප්‍රධානම තැන දෙන්න ප්‍රයොරිටි කියන එක දෙන්න මොනෙකට එහෙම දීලා කටයුතු කළොත් තමයි ඔබට සැබවින්ම සතුට සැනසෙල්ල ඒ සියලු දේවල් ඔබ බලාපොරොත්තු වෙන නිවන් මඟ පවතින්නේ සකල මේව මිදං බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තතා ආනන්දේනි මුළු මහත් බ්‍රහ්මචර්යාව නිවන් මගම පවතින්නේ සත්පුරුෂ ආශ්‍රය තුලයි කියන කාරණේ බුදුහාමුදුරු දේශනා කළා. ඒ නිසා අප දැන් බලන්න දැන් මෙන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ හොඳ අවස්ථාව දැන් මෙතන මේ බණහන් ඉන්නවනේ 6-7 දෙනෙක් ඉතර. ඒ ඉන්න අය තමන් ධර්මයේ හැසිරෙන පදනම දාගෙන අප මෙන්න මේ අපේ අඩුපාඩු හදා ගන්නවා මෙන්න මේ මාර්ගයේ මම ගමන් කරනවා කියලා ඔබ අදිෂ්ඨාන පවත්ත ගන්න ගමන්ම ඔබේ යාළුවන් මේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරන්න සාකච්ඡා කරලා කතා කරලා ඔබට විවේක තියෙන වෙලාවට කතා කරලා ඔබ සාකච්ඡා කරන්න මා විසින් අපි දැන් මේ වගේ බණ ඇහුවා මෙච්චර ධර්ම කරුණු ඇහුවා එතකොට මේ අහපු බණ වලින් අප මොනවද දියුණු කරගන්න ඕනේ අපි ළඟ මොනවද තියෙන අඩුපාඩු මෙන්න මේව කතා කරන්න ඕනේ නිසා අපි දැන් දුරකතන තියෙනවනේ නිදහසෙ කතා කරන්න පුළුවන් ඉතින් ඒවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ ඔන්න වගේ දේවල් වලින් දැන් මේ තියෙන මේ අන්තර්ජාල පහසුකම් වලින් අපි කල යුත්තේ එකිනෙකාට සත්පුරුෂෙන්ට කතා කරලා අපේ ජීවිතේ අපි මොනවද තියෙන අඩුපාඩු අපි පන්සිල් රකින්නවද හරියට එන එහෙම නැත්නම් අපින් වෙන අකුසල ධර්මයක් සිදු වෙනවාද මං හිතන විදිය වැරදිද කියන විදිය වැරදිද කරන විදිය වැරදිද ඒවයි යාළුවොත් එක්ක තමන්ගේ මිත්‍රකම් අනුව කතා කරගන්න කතා කරලා ගිහිල්ලා එකිනෙකාට උපකාරී වෙන්න ඔවුනොවුන්ගේ අඩුපාඩු පෙන්වලා දෙන්න දැන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයන්නේ අපි අපේ අඩුපාඩුවක් පෙන්නකොට අපි හරි ඉක්මනට අපිට තරහ යනවා විකමෙතින අපි වාඩුපාඩුවක් කියන්නේ දැන් මම දැන් ජීවිතේ දැන් ඉතින් මමත් දැන් වයසයිනේ දැන් මටත් තේරෙනවා දැන් මං ඉගෙන ගත්ත ඇහිලා තියෙනවනේ සමාජ ආශ්‍රේ දැන් සමහරලාට අපේ යම්කිසි වරදක් අඩුපාඩුවක් කෙනෙක් පෙන්න දෙනකොටම කියනකොටම අපි ඇඟට කඩා පැනලා සැර වෙලා මේ රණ්ඩු වෙලා ඔයා කවුද මට මේවා කියා දෙන්න මම සේරම දන්නවා කියලා අපි බොහෝම කරුණ ලෙස හැසිරෙනවා එතනම අපිට තේරෙනවා තමන් ධර්මය ජීවිතයට ලං කරගෙන නැහැ කියන එක. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ නිවිච්ච මිනිස්සු පරිපූර්ණ වෙච්ච අය හරියට මේ ගහක හැදෙන හොඳට පළතුරු හැදිලා හොඳට ඉදිලා බර වෙච්ච ගහක අත්තක් වගේ කියලා. ඒ වගේම හරියට වීකරලක පැහිච්ච හොඳ බොල් වී නැති පැහිච්ච වීකරලක් වගේ කියලා. ඒ කියන්නේ නැවෙනවා. නැවෙනවා කියලා නිහතමානී බවට පත් වෙනවා. ඔවුන් තමන්ගේ මානය මේවා ද්වේෂය මේවා තියාගෙන විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා අප නිතරම පුළුවන්තරම් උත්සාහ ගන්න ඕනේ ඒවට තමයි. ඒ කියන්නේ සමහරලාට බොහොම කර්කශ වෙන්න පුළුවන්. හේතු අප ගොඩනගාගත් සංසාර ජීවිතේම ගොඩනගාගෙන තියෙන ස්වභාවය වෙනස්. ඒ නිසා තමයි අපි සිංහල භාෂාව කියන හොස්සලනින් මැස්ස යන්න බෑ කියලා. ඒ කියන්නේ තරහ යන වැඩි කියන එකනේ. අන්නේ නිසා
අප නිරන්තරයෙන්ම තමන්ට තමාව හොඳට අර කැටපත අරගෙන බුදුරජාණන් දේශනා කළේ ඒ කියන්නේ නිතර පත්වේක්ෂා කරන්න, ප්‍රකට පත්වේක්ෂා කරන්න ඕනේ. මේ තමන් දිහා හොඳට බලන්න පුරුදු වෙන්න කණ්ණාඩියෙන්. අර රාහුල හාමුදුරන් දේශනා කළා, රාහුලේනි ඔබේ කාය කර්ම, ඔබේ වාක් කර්ම, ඔබේ මනෝ කර්ම හැම දෙයක්ම ඔබ කරන්නට කියන්න සිතන්නේ ඉස්සල්ලා ඔබ හොඳට ප්‍රත්‍යවේක්ෂා කළ බලන්න. ඉදම් මේ කාය කම්මන්ති පච්ච වෙකි සබ්බා, මේ මාගේ කාය කර්ම, මේ මාගේ වචී කර්ම, මේ මාගේ මනෝ කර්ම කියලා ඔබ ප්‍රත්‍යවේක්ෂා කරලා හිතන්න. දැන් කවුරු හරි තමන්ට මොනවා හරි දෙයකින් දෝෂාරෝපණය කරනකොට තරහ යන එක සාමාන්‍ය ස්වභාවය. හැ යනවත් එක්කම අපිත් මොකද කරන්නේ, ගින්දරට ගින්දර එකතු කරනවා, නැත්නම් ඒකට ඇවිලෙන තව දෙයක් එකතු කරගෙන වගේ අපේ ලෝභ දේශ මොහොව ඉහිලට ඇවිල්ලා අපිත් ඒකට ප්‍රතික්‍රියා කරනකොට තද ගැටීම එනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හොඳම ලස්සන උදාහරණයක් දුන්න ලෝකයාට. ඒ තමයි අක්කෝස භාරද්වාජ බමුණ. අක්කෝස භාරද්වාජ බමුණ බුදුරජාණන් වහන්සේට තද්දින් දෝෂාරෝපණය කළා. ඒකේ කියනවා පරුසායි වාචායි, මේ කියන්නේ බුදුහාමුදුරන්ට තද පරුස වචන වලින් බුදුහාමුදුරන්ට බැන්නලු. ඒ විදිහටම පරුසායි වාචායි කියලා කියන්නේ. ඒක පරුස වචන වලින් ආමන්ත්‍රණය කළා. බුදුහාරු අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඔව් බුදුහාමුදුරු අහනවා බමුණගෙන්, බමුණ ඔබේ නිවසට පැමිණෙන්න, ඔබේ යාළුවෙකුට හරි ඔබේ ඥාතියෙකුට හරි ඔබ මොකද කරන්නේ? එකන හොඳට සලකනවා, හොඳට සලකන්නේ ආහාර පාන වලින් මේකදී අපිට පුළුවන් රසක කෑම බීම වලින් සලකුම් කරනවා. හොඳයි, එහෙම ආප් කෙනෙකුට හොඳ ආහාර පාන જાති හදලා ඔවුන් අනුභව කරන්න ඉස්සලා ඔබ හුට ඔවුන්ට බණිනව හොඳටම සරපරුස වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට කියනවා ඔවුන් මේ තරහ වෙලා යයි ඒව නොකනොබි. ඉතින් ඔබ හදපු කෑම බීම ආයෙම අපිට ඉතුරු වෙනවා. අපිම නැහැදුවේ නිසා ඒක අපිට අයිති වෙන්නේ. ආ හොඳයි බ්‍රාහ්මණය, ඔබ මෙතෙක් කළා මට බැන්නනේ. මම ඒක හේරම අහගෙන හිටියා විතරයි. මම ප්‍රතික්‍රියා කළේ නැහැ. එතකොට බ්‍රාහ්මණය යමෙක් ඒක පිළිගත්තේ නැතුව උනහම් පස්සේ වෙන්නේ Tamanටම ලැබෙනවා වගේ, Tamanටම අයිති වෙනවා වගේ. ඔබ වැන්චෙක් කල් වෙලා බැනපු හැම එකක්ම මම එකක් බාරගත්තේ නේ, ඔබ කරාමයි එන්නේ. ඒ නිසා බ්‍රාහ්මණය මේ ඔබය බාර ගන්න මම යනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ බොහොම පැහැදිලි කරලා යමෙක් මේ තව කෙනෙකුට කියන්නේ බැන්නාම ඔහුත් ඒකට බනිනවා නම් බුදුරජාණන් වහන්සේ දෙන ඒකට කියන සමබුංජනය කියලා කියන්නේ ලස්සන වචනේ. මම එහෙම සමබුංජනය කරන කෙනෙක් නෙවෙයි කිව්වා. ඒ කියන්නේ එකට බෙදාගෙන කන්නේ නැහැ කිව්වා මම. ඒ බණින කෙනාට බණින්නවත් නැත්නම් සර වෙන කෙනෙකුට සර වෙනවත් ඒ தත්ත්වෙට මම යන සමබුංජනය කරන්නේ නැහැ කිව්වා. ඒ නිසා බ්‍රාහ්මණය මම ඔබගේ දේවල් ඔබටම බාර දීලා මම යනවා කියලා යන්නේ කියලා. ඒ වගේ අපේ ජීවිතේ අප සත්පුරුෂ ආශ්‍රය තුලින් මේව දැනගන්න ඕනේ. මොකද සත්පුරුෂ මිනිස්සු දැන් සමහර කෙනෙක් තමන්ට දොස් කියනකොට බනිනකොට නිතර නිහඬව සද්ද නැතුව හංගිනකොට සමහර හිතන ආපෝ මේ මිනිස්සයා නම් මහා උදුම මහා මෝඩ කෙනෙක් කියලා එහෙම හිතන්නේ. හේතුව ඒයි. අපි හිතන මේ මෝඩකමට නිවටකමට තමයි මේ සද්ද නැතුව නිහඬ වෙන්නේ කියලා. එහෙම නැහැ ඇති. නමුත් ධර්මයේ තේරුම් ගත්ත අය ඒවත් එක ගැටෙන්න අනිත් පැත්තට පෙරලාගෙන ගහන්න බණින්නේ යන්නේ නැහැ. ඕන් කරන්නේ සමහරට තරහයයි. චුට්ට වෙලාවක් ටික දවසක් එහෙම වෙනු. නමුත් ඔබට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හේතුව ධර්මය දන්න අය, ඒ මාර්ගයේ යන අය කොහොම හරි ඒවා ඉවසාගෙන ඒවා වළක්වාගෙන කටයුතු කරනවා. නිවිච්ච අය, සම්පූර්ණ නිවුණ අය ඒවා ඒ අය කිසිම ආකාරයකින් පිළිගන්නේ නැහැ. ඔවුන් ඒ හැමදේම අතහරිනවා. ඒකයි තියෙන වෙනස. ඒ නිසා යම් අවබෝධයක් තියෙන ධර්මය අවබෝධ යම් ප්‍රමාණයකට අවබෝධ කරගත්ත අය ඒවත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව කොහොම හරි ඉවසා දරාගෙන යම් ප්‍රමාණයකට තරහවත් ඒක සුළු මොහොතකින් හරි දවසෙන් දෙකකින් හරි අත්හැරලා
ඔවුන්ගේ මාර්ග යන ඔවුන් පලිගන්න යන්නේ නැහැ. හැබැයි නිවිච්ඡය සම්පූර්ණයෙන් සම්පූර්ණම ඒ මොහොතේම අත්හැර දාලා ඔවුන්ගේ සනසිල් දෙවුන් කටයුතු කරනවා. ඒක තමයි වෙනස. හැබැයි මේ ධර්මයේ තේරුම් නොගත් අත් නොහැරපු අය තේරුම් නොගත් අය ගින්දරට ගින්දර එකතු කරගෙන ඒවට ඇවිලෙන දේවල් තව දාලා ඔවුන් විනාශයට පත් වෙලා පායගාමී වෙනවා. ඕක තමයි ක්‍රම තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න, ඔබ සුවපත් වෙන්න, ඔබ සැනසෙන්න, මේ බණ කියන මටත් මමත් බණ අහන ඔබ හැම දෙනාමත් ඒ සැනසිල්ල ලැබිය යුතුමයි. ඒ නොලබන තාක්කල් ඔබත් මමත් මේ සංසාර ගමනේ දුක් විඳීවි, දුක් විඳිනවාමයි. ඒ නිසා ඔබ සුවපත් වෙන්න, සුවපත් විය යුත්තේම ඔබේ මනස සුවපත් කරගෙනයි. මනස සුවපත් කර ගැනීමට ඔබට විනාශය ඇති කරන ලෝභ දේශ මොහ නිවැරදි වඳුනාගෙන ඒ ලෝභ චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා මේ සියරුම ඔබ කෙමින් කෙමින් අත්හැරලා ඔබ අලෝභ අධ්‍යේ සමෝහ දියුණු කළා මේ සසර ගමනින් සූපත් විය යුතුයි. එතන තමයි ඔබට නිවීම තියෙන්නේ, ඔබට සැනසීම තියෙන්නේ. එනිසා අද අපි මේ ධර්ම මාතෘකාව ඉතාම කෙටි, ඒ කෙටි කියලා කියන්නේ මොකද සෝවාන් මාර්ගයේදී ගොඩක් දේවල් සාකච්ඡා කරා, සකදාගාම මාර්ගයේ ඉතාම සුළු ප්‍රමාණය ගැන කතා කරන්න තියෙන්නේ. අනාගාමි මාර්ගයේදී ටිකක් වැඩිපුර තියෙනවා, රහත් මාර්ගයේ ඊටත් වැඩිය තියෙනවා. අරහත් මාර්ගයේ තමයි ගොඩක් දේවල් කතා කරන්න තියෙන්නේ. අපි ඉදිරි ධර්ම සාකච්ඡාවේදී ඒව තව කතා කරලා විලා අපේ ජීවිතේ අපිට නිවෙන්නනේ ඕනේ. නිවෙන්න ඕන නම් ඒ නිවීමේ මාර්ගය අප හරියටම තේරුම් ගත යුතුයි. ඒ නිවිච්ච කෙනා, නිවෙන කෙනා ඒ උතුම් සද්ධර්මයේ සමග ජීවිතේ හැම දවසකම කටයුතු කරලා සැනසෙල්ලට සූපත් භාවයට පත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී සන්තෝෂ වෙන්න. අපේ ජීවිතයේ මෙහෙම හරි බණපදයක් අහලා, ධර්මයක් අහලා අපිට සූපත් වෙන්න, අපිට අවස්ථාව ලැබුණා ලැබෙනවා කියලා සතුට වෙන්න. ඔබ බණ අහන ගමන්ම ඔබේ ජීවිතයේ හැම දවසකම ඒ සූපත් භාවය ඇති කරගන්න, ක්‍රියාත්මක කරන්න, නිරන්තරයෙන් මෛත්‍රී සහගත වෙන්න, එහෙම වෙලා ඔබේ ගමන යන්න මොනතරම් දහසක් බාධක එන්න පුළුවන්, ඒ හැම දෙයක්ම හොඳින් තේරුම් ගන්න. ඒ සියලු බාධාවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒව තමයි මාරය කියන්නේ. නිසා ඔබට එන එබඳු යමක් විනාශය පිණිස, දුක පිණිස, අහිත පිණිස එනවා නම් මේ මට පැමිණෙන්නේ මාරයාය කියන හැඟීම ඇති කරගෙන ඔබ සත්‍ය වශයෙන්ම ධර්මයේ පිහිටලා කටයුතු කරන්න තට ඔබ හැමතෙම නිවීම ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවා. සා මේ වෙලාවේදී අපි පිරිත් දේශනා කරමු. හැම දිනාටම තුන්වන්ගේ ආශිර්වාදේ, නිරෝගී සුව දීර්ඝාස ලැබේවා, සසර සූපත් වේවා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. එහෙනම් පිරිත් දේශනාව පටන් ගනිමු.